BTS කියලා කිව්වහම ඔයාලට මම අලුතින් කියන්න ඕනේ නැහැ මොකද මියුසික් වලට ගොඩක් ආසනම් ඔයා BTS ගැන අලුතින් කියන්න අවශ්‍ය නැත්තේ මොකද මේක එච්චරකටම ලෝකේ අද පොපියුලර් වෙලා තියෙන නිසා. ඉතින් ලංකාවේ අපි ගත්තොත් ලංකාවේ ගොඩක් තරුණයෝ BTS සංගීත කණ්ඩායම වටේ බැඳිලා ඉන්නවා එහෙම නැත්නම් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ බිස්නස් මොඩල් රිවියු වීඩියෝ එකක් මේක. ඒකෙදී අපි කතා කරන්නේ මේ වගේ පොපියුලර් වෙච්ච බෑන්ඩ්ස් වල එහෙම නැත්නම් පොපියුලර් වෙච්ච කැරක්ටර්ස් වල එහෙම නැත්නම් මේ වගේ ස්ට්‍රැටජිස් පාවිච්චි කරපු ආයතන හරි පුද්ගලයෝ ඉන්නවා නම් ඒක අපිට ගන්න කොහොමද කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. ඉතින් BTS ගැන කතා කරනකොට 2010 සෝල් නගරේ කොරියාවේ තමයි මේගොල්ලෝ බෑන්ඩ් එක ස්ටාර්ට් කරන්නේ. ඉතින් මේකේ 7 දිනක ගෲප් එකක්. ඉතින් ඔයා වීඩියෝස් වල දැකලා ඇති මේ වෙනකොට සමහර වීඩියෝස් තියෙනවා බිලියන් ගණන් views තියෙනවා. බිලියන් ගණන් මිලියන් නෙමෙයි බිලියන් ගණන්. ඒතර ඔයාලට පේනවා ඇති කොච්චර ෆෑන් බේස් එකක් මේගොල්ලෝ වටේ ඉන්නවද? කොච්චර පොපියුලර්ද? ඒ වගේම තමයි මේගොල්ලෝගේ earnings ගණන් ඔයාලට හිතා ගන්න පුළුවන්. 2019 දී ලෝකයේ ඉන්න ජනප්‍රියම සෙලිබ්‍රිටීස් ලගේ 43 ස්ථානයට එන්න මේ BTS කණ්ඩායමේ ඉන්න ගායකයොන්ට හැකියාව ලැබෙනවා. ඉතින් මම අද කතා කරන්නේ ඇත්තටම ඒගොල්ලන්ගේ හිස්ටරි එකට වඩා ඒගොල්ලන්ගෙන් අපිට ගන්න පුළුවන් ස්ට්‍රැටජිස් පහක් ගැන. මේක අපිට එහෙම නැත්නම් අපේ බ්‍රෑන්ඩ් එක ඩිවලොප් කරගන්න කොහොමද යොදාගන්නේ කියන එක තමයි අපි කතා කරන්නේ. ඉතින් BTS සංගීත කණ්ඩායම මෙච්චර පොපියුලර් වෙන්න බලපාපු හේතු අතර පළවෙනි හේතුව විදිහට මම දකින්නේ relatability කියන එක. relatability කියලා කියන්නේ යම්කිසි දෙයකට අදාළ කරගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක. ඉතින් ඔබ හොඳට බැලුවොත් එහෙම මේගොල්ලන්ගේ සින්දු වටා ගොඩක් වෙලාවට emotions තමයි මේගොල්ලෝ share කරන්නේ. ඒගොල්ලන්ගේ dance එකක් ගත්තත් මේක ගොඩක් අයට relate වෙන විදිහට විශේෂයෙන්ම young generation එකට ගැළපෙන විදිහට තමයි මේක perform කරන්නේ. ඉතින් මේ relatability කියන එක හරහා තමයි ඒගොල්ලන්ගේ ගොඩක් fan base එක හදාගන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ සමහරලාට fans ලාත් එක්ක තියෙන ගැදරින් එකක් වෙන්න පුළුවන් ඉන්ටර්වයුව එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පර්සනල් ස්ටෝරි එකක් ෂෙයා කරත් ඒක ඒගොල්ලන්ට ගැළපෙන්න දැනෙන විදිහට තමයි මේක ෂෙයා කරන්නේ. ඉතින් මේ රිලේටබිලිටි කියන එක ඔයාටත් පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ බිස්නස් එකේදී. ඔයා හිතන්න යන් ජෙනරේෂන් එක මොකද මේ ඔයා හොඳට බැලුවොත් එහෙම මේගොල්ලන්ගේ මේ ඉන්න 7 දෙනාගේ වයස් ඉතාම අඩු වයසේ ඉන්න අය. ඒතර ඒගොල්ලෝ කතා කරන්නේ ඒ ජෙනරේෂන් එකට. ඒක නිසා इंस्टाग्राम वाले एम नत्तन ट्विटर वाले मे वगे तम गोडा में जनप्रिय वेला इन मेगोलो अनेक सोशल मीडिया वाले तीन इतकोट वा तेरूंगान पुलवांग वाट इन फैन बेस एम नत्तन वाट इन बिजनेस वागे बांड गांड इन इन ऑडियंस मुखाद बल ඒගොල්ලන්ට කැමති දේ කතා කරන්න බලන්න මේක එක ට්‍රික් එකක් විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් BTS පාවිච්චි කරපු එක ස්ට්‍රැටජි එකක් තමයි මේ ඔතෙන්ටිසිටි හැම නැත්තම් රිලේටබිලිටි කියන කන්සෙප්ට් එක. ඉතින් BTS ලාගේ දෙවනි ස්ට්‍රැටජි එක විදිහට මම දකින්නේ engaging with fans කියන එක. ඒ කියන්නේ fans ලාත් එක්ක මේගොල්ලෝ engage වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ සමහරලාට fans events තියෙනවා ඒවට සහභාගී වෙනවා. එහෙම නැත්නම් social media live stream තියෙනවා. live streaming වලදී ඒගොල්ලෝ fans ලාත් එක්ක කතා කරනවා. එහෙම නැත්නම් offline events තියෙනවා මේගොල්ලෝ ගිහිල්ලා හම්බ වෙනවා. ඒ වට හිතා ගන්න පුළුවන් ද මෙච්චර ලොකු සංගීත කණ්ඩායමක් ඇයි මෙච්චර engagement එකට යන්නේ කියලා. ඒකට හේතුව තමයි මේක හරහා තමයි ලොකු bond එකක් හැදෙන්නේ. ඉතින් ඔයා පුළුවන් තරම් ඔයාගේ ඉන්න fan base එකත් එක්ක engage වෙන තරමට ඔයාට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එහෙම නැත්නම් ඔයාව අනුගමනය කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේකත් ඔයාට business එකේදී පාවිච්චි කරන්න පුළුවන්. engagement එක කියලා කියන්නේ ඔයා පුළුවන් තරම් business එක කරලා ඉවරලා එහෙම නැත්නම් ඔයා service එකක් දෙනවා කියලා හිතන්නකො. මෙයත් එක්ක engagement එක දිගටම තියාගන්න ඕන. සමහරවිට call එකක් දෙන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට meeting එකක් තියෙන්න පුළුවන්. annually get together එකකදී එකතු වෙන්න පුළුවන්. මේ හැමෝටම කතා කරන්න අවස්ථාවක් තියාගන්න ඕන. ඉතින් මේක ගොඩක්ම වැදගත් වෙනවා engagement එක. ඒ කියන්නේ අපෙන් සේවාවක් ගත්ත කෙනෙක් එතනින් අතාරින්නේ නැතුව දිගින් දිගටම එයත් එක්ක සම්බන්ධතාවයක් තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම BTS සංගීත කණ්ඩායමේ මේ engagement එක කියන එක ගොඩක්ම වැදගත් සාධකයක් විදිහට තමයි මම දකින්නේ. තුන්වෙනි strategy එක විදිහට මම දකින්නේ high quality performance, high quality videos, high quality තමයි මේගොල්ලන්ගේ හැම product එකම. song එකක් ගත්තත් ඒක high quality එකෙන් තමයි release කරන්නේ. ඉතින් මේ high quality එක release කරන නිසාම ගොඩක් අය මේකට ගොඩක් කැමතියි. lyrics ගත්තත් මේ කාමතුම එහෙම නැත්නම් අලුත්ම විදිහට තමයි කරන්නේ. එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගේ performance ගත්තොත් එහෙම ඒකත් ඒගොල්ලන්ටම ආවේනික විදිහට කරන්නේ. බට් ක්වලිටි එක හැමතැනම මේන්ටේන් කරගන්නවා. ඉතින් මේක ඔයාගේ බිස්නස් එකට පාවිච්චි කරනකොට ඔයා ඕනම බිස්නස් එකක් ඉන්න පුළුවන්. ඔයා සර්විස් එකක් දෙනවා වුණත් ක්වලිටි එක ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් ඔයාට ෆෑන්ස්ලා එහෙම නැත්නම් ඔයාගේ කස්ටමර්ස්ලා ගොඩක් තියාගන්න ඕන නම්
වා ක්වොලිටි එක ගැන ගොඩක්ම හිතන්න ඕන වාගේ සර්විස් එක ගොඩක් ක්වොලිටි වෙන්න ඕන ක්වොලිටි කියලා මේකෙන් අදහස් කරන්නේ එන කෙනෙකුට ගොඩක් ආසාවෙන් මේක ගන්න පුළුවන් වෙන්න ඕන පහ උදාහරණයක් ගන්න ඔයා රෙස්ටුරන්ට් එකක් කරනවා නම් වාගේ ක්ලීන්ලිනස් එක ගැන ඔයා ගොඩක් උනන්දු වෙන්න ඕන මොකද හැම කස්ටමර් කෙනෙකුටම අංක එක වෙන්නේ ක්වොලිටි එක කියන එක ඉතින් ඔයා ක්වොලිටි එක ගොඩක් වැඩි නම් ඔයා අය කරන ගාන වැඩි උනත් මේ බාන්නේ ගන්න ගොඩක් අය එනවා අපි සරලම උදාහරණයක් ගමුකෝ ඇපල් ෆෝන් එකක් ඇයි මෙච්චර මිනිස්සු යන්නේ මේකේ ක්වොලිටි එක කියන එක ඒගොල්ලෝ ඩිසයිඩ් කරලා තියෙන නිසා එහෙම නැත්නම් මේ ක්වොලිටි එක ගැන ලෝකෙම ලොකු මතයක් තියෙන නිසා එතෙන් දෙනවා ඉතින් මේ ස්ට්‍රැටජි එකත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ හැම වීඩියෝ එකක්ම ක්වොලිටි හයි පර්ෆෝමන්ස් හයි ක්වොලිටි විදිහට කරන්නේ මෙන්න මේ දිගින් දිගටම මේ ෆෑන් බේස් එක ඒගොල්ලන්ට තියාගන්න ඕන නිසා ඉතින් ඊළඟ ස්ට්‍රැටජි එක විදිහට මම BTS ලාගේ දකින්නේ सोशल मीडिया पावित सोशल मीडिया क्या हमट अनलाइज कर बलाे इन एज रेंज मेगोल्लू वैडीपुर टच कर इंस्टाग्राम क्रउड सह इवे मत ट्विटर इतना मेहर मेगोल अंत लोक ऑडियंस अलग मे हकी सोशल मीडिया प्रसन्न की कुछर वेदगद हितने वैती मेकट हेतु BTS पटांगा कोरियावे उनाट दखन कोरियावे उनाट अमेरिका एक सज्जन पद मेघोल्ला तीन डिमांड की किसी मडुआला जपाने तेवागे लोके अटवा ओन मटक BTS क्यू हम नाम दाने तरह अवील तीन सोशल मीडिया की लखन आप फ्री तीयन एक हरियट पावचर तीन ताम तीन प्रश्न थिंक ओया मे वीडियो के बला सोशल मीडिया के ඔයාකරන බිස්නස් එක කොච්චර දුරට සෝෂල් මීඩියා එකේ අරන් ගිහිල්ලා තියනවද කියන එක ඔයා තව දුරටත් කල්පනා කරලා බලන්න. Facebook එකේ memes share කරන්න නැතුව වාගේ බිස්නස් එකට වැදගත් දෙයක් මේ විදිහට ඕනම සෝෂල් මීඩියා එක share කරොත් දිගින් දිගටම share කරනකොට ඔයා ගන්න හොඳ ප්‍රතිරූපයක් ලැබෙනවා කියන එක මතක තියාගන්න. ඉතින් සෝෂල් මීඩියා එක අපි හරියට පාවිච්චි කරොත් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ඉතින් මේක ලංකාවේ අපි තාමත් කරනවද කියන එකේ ගැටලුවක් තියෙනවා. නිකන් සෝෂල් මීඩියා එකේ උඩට පහළට යන්නේ නැතුව ඔයා කරන බිස්නස් එක ගැන සෝෂල් මීඩියා එකේ දාන්න ඔයාගේ page එක මේකට use කරන්න. ඔයාටත් BTS success වුණා වගේ ලොකු engagement එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ BTS සංගීත කණ්ඩායම මෙච්චර ජනප්‍රිය වෙන්න බලපාපු හේතු කාරණා අතර පස්වෙනි කාරණා විදිහට මම දකින්නේ global outreach කියන එකයි. කොලබරේෂන් කියන එකයි ග්ලෝබල් අවුට්‍රීච් කියලා කියන්නේ කොරියාවෙන් එහාට ගිහිල්ලා තියෙනවා ජපානෙත් මේගොල්ලන්ට ඔඩියන්ස් එකක් ඉන්නවා චීනෙත් ඉන්නවා ඇමරිකා එක්සත් ජනපදෙත් ඉන්නවා එතකොට ඔයාලට පේනවා ඇති මේ ලෝකෙටම මේ දේ අරන් ගිහිල්ලා තියෙනවා වැදගත්ම දෙයක් තියෙනවා කොලබරේෂන් කියන එක කොලබරේෂන් කියලා කියන්නේ ඔයාට ඒ ශේෂ්ත්‍රයේ ඉන්න තවත් ෆේමස් එහෙම නැත්නම් පොපියුලර් කැරක්ටර් එකක් ඉන්නවා නම් ඒගොල්ලොත් එක්ක කොලබරේට් වෙලා මොකක් හරි දෙයක් කරන එක ඉතින් මේක තමයි ගොඩක්ම සක්සස් වෙන්නේ. ඉතින් BTS ඔයා හොඳට ඇනලයිස් කරලා බැලුවොත් මේගොල්ලන්ගේ ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි ස්පීකින් ෆෑන්ස්ලා බේස් කරගෙන මේගොල්ලන්ගේ සොංග්ස් එන්න පටන් ගන්නවා. ඒතර මේ හරහා කරන්නේ මේ ග්ලෝබල් අවුට්‍රීච් එක ලෝකේ තියෙන අනිකුත් රටවල් කතා ගන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට අපෙත් ලංකාවේ ඉන්න ටීම් එකත් මේ ග්ලෝබල් අවුට්‍රීච් එකට යන්න පුළුවන් නම්. ඒ වගේම තමයි කොලැබරේෂන්ස් කරන්න පුළුවන් නම් විශේෂයෙන්ම ලෝකෙ ෆේමස් වෙලා ඉන්න පොපියුලර් වෙලා ඉන්න බ්‍රෑන්ඩ්ස් එක්ක लोके पॉप्युर्न सिंगर्स अपे सिंधुआ यवां पुलवा मे पॉप्युरिटी अपीटा पुलवा मेक बिजनेस एक्की बल को वा बिजनेस तानी करगनी वा पुलवंतर वागे नैटवर्क हदागा नैटवर्क हदागे कोलाबरेशन करोड़े अदाल तवाकिन ओया वेडकरा पटंग बस यागे बेसिकट ओयाट या मे हकीो मे स्ट्राटजी तम मम हिता BTS පාවිච්චි කරේ. ඉතින් මේ strategy ඔයාගේ business එකට පාවිච්චි කරන්න බලන්න තනියෙන් ගොඩක් දේවල් කරන්න අමාරුයි. ඒ වෙනුවට එකතු වෙලා වැඩ කරොත් කහා සමානව එහෙම නැත්නම් ඔයාට වඩා ගොඩක් audience එකක් ඉන්න කට්ටියත් එක්ක ඔයා වැඩ කරොත් ඔයාටත් ඉතින්ද යන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ඉතින් මම හිතනවා මේ video එකේදී ඔයාට අදහසක් එන්න ඇති කියලා. මොකද මම BTS සංගීත කණ්ඩායම ගැන නෙවෙයි සංගීතය ගැන නෙවෙයි මම කතා කරන්නේ. මේගොල්ලන්ගේ strategies අපිට පාවිච්චි කරන්න කොහොමද කියන එක තමයි අපි කතා කරන්නේ. ඉතින් මේ හැම දෙයකින්ම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ දේ ඔයා අද ඉඳලා try කරලා බලන්න. මේ පහෙන් එකක් හරි අඩු ගන්න try කරලා බලන්න. ඒ වගේම තමයි ඔයාට මේකෙන් මොකද්ද ගොඩක්ම හිතර වැදුණ කියන strategy එකක් comment එකේ දාන්න. ඒකත් අපිට ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ එක කරයි යන්න. ඉතින් මේ business review video වල ප්‍රධාන අරමුණක් වෙලා තියෙන්නේ ලෝකේ ගොඩක් සාර්ථක වෙච්ච business models අරගෙන ඒකේ කොහොමද සාර්ථක වුනේ කියන එක අපි කතා කරන්නේ. ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ.
ඉතින් මේ අත්දැකීම් ඔයත් ගන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් යටින් දාන්න ඔයා මොකක්ද ඉගෙන ගත්තේ කියන එක ගැන වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතලා නම් ෂෙයා කරන්න ඒ වගේම තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න ඒ වගේම අපි කරගෙන යන අනිත් YouTube channel එක වෙච්ච tax advisor මේ වෙනකොටත් විශාල ප්‍රමාණයක් නරඹනවා ලංකාවේ tax ගැන ගොඩක් උනන්දු නිසා ඔයත් tax ගැන ගොඩක් උනන්දු නම් tax advisor channel එකත් subscribe කරන්න ඔයාට ගොඩක් tax ගැන දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම තමයි අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් හැම ක්‍රමයක් ගැනම අපේ description එකේ දාලා තිනවා WhatsApp community එකට එකතු වෙන්න එහරා ඔයාට අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.